Айбрио, и как бы было сам пейпчики. Айбован. Мы Campus Radio Sandhya Pradhana Proti Prakashayai. Proti Sanskrimi Saha Prakashay Samadhin Mama Nidarshi Kuna Sekara. Puat Sirastala. Jesus Christus Vahan Sege Upata Sihikirana Nathala Udave. Nirodhayane Niti Khadakala Tavat Panas Khatarak Atadanguda. පොත්මල්ලි වෙනුවට රුපියල් කෝටි 7ක අපත්‍යගේ පොගයක් මෙරටට ගෙනෙයි. වනාත විදුලි පක්ෂීන් යාම පිළිබඳ පරීක්ෂණ. බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් දෙදෙනෙක් ඊශ්‍රායලෙ. සුරංග ලක්මල් ආපදයකට ලක් වූ. දේශීය පුවත්. ජේසු බිලිදුන්ගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල ඊයේ රාත්‍රියේදී උදාවිය. ලෝකවාසී ජනතාව මෙවර නත්තල සැමරීම සිදු කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවය. කිතුණු දහමට අනුව දෙවියන් වහන්සේගේ එකම පුතණුවන් සියලු ලෝකවාසීන් පාපයෙන් මුදවා ගැනීම නත්තල ලෙස සැලකේ. කෙසේ වෙතත් COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් මෙවර නත්තලේ අසිරියට විශාල බලපෑමක් සිදුව තිබේ. නත්තල සැරසිලිමින්ම නත්තල් සමයේ ඉදිකරන තාවකාලික වෙළඳ කුටි මෙවර නත්තලේදී දක්නට ලැබුණේ සුළු වශයෙන්. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප වහන්සේගේ ප්‍රධානත්වයෙන් රෝමී වතිකානුවේ ශාන්ත පීතර් බැසිල්කාවේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විය. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මෙම දේව මෙහෙය පුද්ගලයන් 100කට සීමා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සාමයේ ආදරේ සහ සහයෝගීතාවෙන් ලෝකවාසී ජනතාව කටයුතු කළ යුතු බව දේව මෙහෙය පවත්වමින් උන්වහන්සේ කියා සිටියේය. ගත වූ පැය 24ක කාලය තුල මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීමේ චෝදනාව මත 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම චෝදනාවන්ට අදාළව ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා පුද්ගලයන් 1794ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය. කොත්තමල්ලි බවට සඳහන් කරමින් කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට ආනයනය කර තිබේ. යුක්‍රේනයේ සිට මෙම ශාක අපද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව රේගුව සඳහන් කළේය. එනඟුම් කර තිබූ රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුත් කොත්තමල්ලි තොගයක් වෙනුවට මෙම අපද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය. වනාත විල්ලුව එළුවන් කුලම රාල් මඩුව වෙල් යායේ පක්ෂීන් 150කට වැඩි සංඛ්‍යාවක් මියගොස් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ වගාවන්ට ඉසින ලද කෘමිනාශක වර්ගයක් විෂ වීමෙන් මොවුන් මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි. වීකුරුල්ලන් ඇතුළු පක්ෂීන් වර්ග කිහිපයක් මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වී ඇත. විදෙස් පුවත්. කොරෝනා දෙවන රැල්ලත් සමග කැනඩාව තුළ මොඩනා එන්නත ලබා දීමට අනුමැතිය හිමිව තිබේ. ලබන වසරේ ජනවාරි මස 31 වනදා වන විට මොඩනා සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 1.2ක් ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර ඊශ්‍රායලයෙන්ද බ්‍රිතාන්‍යයෙන් හමු වූ නව කොරෝනා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී තිබේ. මොවුන්ගෙන් 3 දෙනෙකු බ්‍රිතාන්‍යයේ සිට ඊශ්‍රායලයට පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මල් ආපදයකට ලක් වී ඇත. ඒ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට පෙර පැවති පුහුණු වීම අතරතුරයි. ඔහුගේ ශරීර යෝග්‍යතාවය සලකා බලා පසුව හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත. ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු පළමු තරගයේ ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල උදාවේ.
නිරෝධායනීය නීති කඩකල තවත් 54ක් අත්අඩංගුවද පොත්තු මල්ලි වෙනුවද රුපියල් කෝටි 7ක අපද්‍රව්‍ය කොඩියක් මෙරටට ගෙන ඒ වනාත විල්ගේ පක්ෂී නිය යාම පිළිබඳ පරීක්ෂණ බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් දෙදෙනෙක් ඊශ්‍රායලයේ සුරංග ලක්මල් අපහදයකට ලක් වේ කැම්පස් රේඩියෝවේහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට සවස 6ට බලාපොරොත්තු වන්න අයුබෝවන්. Campus Radio, Cyberi, Ikanku, Sarsak.